Ayo, Aloni, කොහොමද ඉතින්? ඔන්න මං අද ආවේ වසන්තේ කුණාටුව කියන කතාවේ දෙවැනි කොටස අරගෙන. එහෙමනම් අපි යමු නේද දෙවැනි කොටස බලන්න. ඇත්තටම මගේ හිත දැන් හරිම නොසන්සුන් වෙලා. ඔව්, ඇත්තටම මම කොහොමද ජයන්ත මලයව මතක කරන්නේ? මේ විදිහට හිත හිත මම චුට්ටා කැඳ උඩ හාන්සි වෙලා හිටියා. දන්නේම නැතුව මගේ ඇස් දෙක පියවිලා හොඳටම නිින්ද ගිහිල්ලා තිබුණේ මට. මේ අතරතුරේ තමයි මගේ සුගති දුව එක්ක ගෙදර ආවේ. ඊට පස්සේ ඉතින් මම හැරිලා සුගතිට බඩ්ඩින්ගක් එහෙම බෙදලා දුන්නා. දුවත් නාන කාමරයට ගිහිල්ලා ඇවිල්ලා පොෂ් එකක් එහෙම දාගෙන බච්චුට්ටක් කාලා ඒකිට පුරුදු විදිහට ඒකිගේ කාමරේ අස්සට රිංගගෙන පෝන් කඩිත්තු ඔබන්න ගත්තා. මොනා වුණත් මගේ පපුව ගැහෙනවා අද නම්. අනේ මගේ සුගතට තේරෙයිද ජයන්ත මලය මාත් එක්ක අද කාමරේ ඇතුලේ හිටියා කියලා? මේ වගේ දේවල් පුරුදු ගෑණියෙක් නෙමෙයිනි මම. පයේ බෑ අප්පා. මමත් ඉතින් පපුවට දැනෙන බය යටපත් කරගෙන කිසිම වෙනසක් පේන්නේ නැතිව වෙනදා වගේම සුගතපාල එක්ක සුහදව කතා කළා. අපේ ඒ උනාට සුගති ගාවේ නරක්කු ගඳ. අදත් පොඩි ෂොට් එකක් දාලා තමයි අපේ මිනිහා මේ බබා වගේ ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඉතින් සුගතපාල අරක්කු චිට්ටක් බීලා ආව එක ගැන නෙවෙයි මට තියෙන ප්‍රශ්නේ. සුගතපාල පොඩ්ඩක් හරි බිව්වම ඒ මනුස්සයාට මාත් එක්ක ඉන්න ඕනේ. අයියෝ, අද කොහොමද මම සුගති එක්ක ඉන්නේ? ජයන්ත මල්ලි එක්ක දඟලලා මුළු ඇඟම රිදෙනවා. අනික සුගති එක්ක ඉන්න මම ආස නෑ අප්පා. ජයන්ත මල්ලි වගේ සුගතපාල ඇක්ටිව් නෑනේ. නිකම් බොරුවට මට රිද්දනවා විතරයි. මම ඉතින් ඕවා ගැන හිත හිත කල්පනා ලෝකෙක තනි වෙලා සාලි තියෙන පුටුවක් උඩ වාඩි වෙලා උන්නා. දැන් නම් සුගතේ කෑම කාලා ඉවරයි වගේ. අන්න කුස්සිය පැත්තට ගිහින් සින්කිකෙන් මිනිහා අත හොදනවා ඇහෙනවා. මම ඉතින් පුටුවෙන් නැගිටලා නිදන කාමරේ ඇතුළට ගිහිල්ලා ඇඳේ ටිකක් හාන්සි වුණා. ඒ වෙලාවේ තමයි අමුතු වල් හිනාවක් එක්ක මගේ සුගතපාල කාමරේ ඇතුළට ඇවිල්ලා දොර වහගත්තේ. මේ දොර වැහුවට කමක් නෑ සුගතේ. අද නම් මට මුකුත් කරන්න බෑ. මුළු ඇඟම රිදෙනවා, උණ ගන්න වගේ. අනික දුවත් තාම නිදි නෑ. ඒ කෙල්ලටත් මේවා ඇහේ. මම ටිකක් නෝක්කාඩුවෙන් වගේ එහෙම කියනකොට සුගති මගේ දිහා ටිකක් තරහින් වගේ තමයි බැලුවේ. අනේ මේ ගෑණියේ, කට වහගෙන ওই නයිටිය ගලවලා දාපන්. සුගතපාල ටිකක් සැරපුරුෂ විදියට එහෙම කියනකොට මට ඇත්තටම කේන්ති ගියා. තමසෙට පිස්සුදෝ යොහොම බෙරිහන් දෙන්නේ, ලැජ්ජාවක් නැන්ද? අපේ කෙල්ලට එහෙම ඇහුණොත් මේවා. අනේ මන්දා ඉතින් තමසෙනා. අනේ මට ඒ වචන ටික විතරයි කියන්න ලැබුණේ. මල යක්ෂයෙක් වගේ සුගත පාලක පාරටම සරම කඩලා බිමට දාලා හඳ උඩට පැන්නා. මිච්චේ තියෙන මාර ලොකුකම හිට පන්තට. සුගති එහෙම කියාගෙන මගේ බඩ උඩ දිග දිගා වුණා. අයියෝ, මට හුස්ම ගන්නත් බෑ දෙයියනේ. මේ අස්සෙ මේ මිනිහා නාල්ටි අස්සෙන් මගේ තන්දෙ කෙලියට ඇදලා අරගෙන උරන්න ගත්තා. අපෝ, අරක්කු ගඳ ඉවසන්න බෑ. මම ඒකයි සුගත ඔළුව අත් දෙකෙන් මම ඒකයි සුගතගේ ඔළුව අත් දෙකෙන් මල්ලලා පැත්තට තල්ලු කරන්න හැදුවේ. අනේ ඒත් කොහොමද ඉති, මේකයි අකඩයා වගේ මාර හැදිටෙඩි මිනිහනේ. මට හෙලෙවෙන්නවත් බෑ. ආව් රිදෙනවත් එක්ක තරහට වගේ. අයියෝ, තන පුඩුව මේ යක්ෂයා හපන්නේ. ඇත්තටම මට සුගතේ එක්ක කේන්දියේ බෑ.
ඔහොම චුට්ටක් වෙලා මගේ තන් දෙක සුගත පාල චුට්ටක් විකලා හපලා වගේ උරාගෙන උරාගෙන ගියා. මගේ කම්මුලටත් පාරක් ගහලා මගේ ඌර හැස්සේ නයිටියේ පටි දෙකත් පන්නලා ඒ නයිටිය පහලට ඇදලා දාලා මගේ ඇඟෙන් ගලවලාම දැම්මා. අයියෝ, දැන් මගේ ඇඟේ තියෙන පෑන්ටියයි බෙසියර එකයි විතරයි. අනික ජයන්ත මල්ලි එක මම කරපු අහින්ද මගේ පෑන්ටිය තාම තෙතයි. අපේ ටිකක් වෙලා ගිහින් ඇඟපත පොඩ්ඩක් හෝදගෙන මේවා ගලවලා දාලන්න නිදාගන්න හිතාගෙන උන්නේ මම. කොහෙද ඉතින් බට්ටික ගිලපු ගමන් මේ මිනිහටත් ඕනේ වුණානේ මේක කරන්න. අනේ මගේ පපුවත් ගැහෙනවා. අයියෝ, මේ මිනිහා සැක හිතයිද දන්නේ නෑ මං ගැන දෙයියනේ. ඒ බය හින්දා තමයි සුගත පාලයාගේ මූණ දිගේ බලාගෙන මම ආයෙත් මෙහෙම කිව්වේ. අනේ සුගතේ, මට අද කරන්න බෑ, මට ඉන්න දෙන්නකෝ. මම එහෙම බෑකපත් වුණාට වැඩක් උනේ නෑ. සුගත පාල තව ටිකක් වියරුවෙන් වගේ පාත් වෙලා මම ඇඳගෙන උන්න පෑන්ටිය පුදුම හදිසියකින් ගලවලා පැත්තකට වීසි කළා. දැන් මේ මිනිහා බ්‍රෙසියර් එක අස්සෙන් එළියට පැනලා තියෙන මගේ කුක්කු දෙක දිහා මහා මූද විදිහට බලාගෙන ඉන්නේ. හරියට කවදාවත් දැකපු නැති එකක් දිහා බලාගෙන ඉන්නවා වගේ. ඔන්න ඊට පස්සේ තමයි සුගත පාල මගේ මූණ දිහා බලාගෙන මේ වචන ටික මට සැරපුරුෂ විදිහට කිව්වේ. කෝ, කකුල් දෙක ඈත් කරපන්, මට ඇතුළට දාන්න ඕනේ. සුගත පාල එයාගේ ප්‍රාණවත් ශේෂ්ණය අල්ලගෙන එහෙම කියනකොට මට මගේ පපුව ගැහෙනවා වගේ දැනුණා. අයියෝ, කොහොමද මම ආයෙත් ඉන්නේ? මගේ ඉන්නෙන් පහළ හිරි වැටිලා වගේ දෙයියනේ. අපේ සුගතේ